වේසවන්නාවුද බෝ බර උසුල්ලන්නාවුද සියල්ලෙනි මා වෙත එන්න මම ඔබට සාණය දෙන්නෙමි මාගේ වියගා කරටගෙන මගෙන් ඉගෙන ගන්න මම ශාන්ත දාන්තද සිතින් බැගෑපත්ද වෙමි එවිට ඔබගේ ආත්මයටද සාණය ලැබෙන්නේය මාගේ වියගා ප්‍රසන්නය මාගේ බර සෑල්ලුයයි වදාළසේක සුවිශේෂ වාක්‍ය නම් මෙසේය ස්වල්ප මොහොතකට වාඩි වෙන්න ක්‍රිස්තුමන් තුල මාදරණීය සහෝදර සහෝදරනි දරුවනි එදා මුළු ජුදා ජනතාවම බලාපොරොත්තු වුණේ මා ජයශ්‍රීයෙන් ලොවට වඩින රජ කෙනෙකු ගැනයි එනමුත් එදා ඒ සියල්ලන්ගේම බලාපොරොත්තු බිඳ හෙළමින් උන්වහන්සේ දිලින්දන්ගේ රජ හැටියට තමාව පත් කර ගැනීමෙන් සමාජයෙන් කොන් කරන ලද ජනතාවක් අතර ගව උරුවක උපත ලැබුවා අද දින දේව වාක්‍ය මගින් විශේෂයෙන් සුද්දෝසු විශේෂයෙන් ජේසුස් ස්වාමින් වහන්සේ ඔබටත් මටත් ඇරයුම් කරන්නේ තමන් වෙතට පැමිණ සාණය ලබා ගන්නා ලෙසටයි මෙයින් අපට පැහැදිලි වන්නේ ක්‍රිස්තුස් වහන්සේ අසරණයන්ට සා දිලින්දන්ට විශේෂයෙන් ආදරය කරුණාව දක්වන බවයි අද ඔබත් මමත් ජීවත් වන වත්මන් සමාජයේ දෙස බලනකොට අපිට පැහැදිලිවම දකින්නට ලැබෙන්නේ මේට හාත්පසින්ම වෙනස් දෙයක් එනම් සමාජය දුප්පතුන් සහ අසරණයන්ව නෙරපා පාගා දැමීම ක්‍රිස්තුස් වහන්සේ දැක්වූ කරුණාව අපගේ දිනදා ජීවිතයේදී කොතරම් දුරට ක්‍රියාවට නගනවාදැයි මෝතකට අපි සිතා බලන්නට ඕනේ උන්වහන්සේ අපගේ නිල්ලා සිටින්නේ දුප්පතුන්ට සහ අසරණයන්ට ඔවුන්ගේ දුක් අමාරුකම් බලදී පීඨවන ලෙසටයි එමගින් ඔවුන්ගේ බර සෑල්ලු කර ගැනීමට උදව්වන ලෙසටයි තව දුරටත් තමන් ආදර්ශයට ගනිමින් අන් අයට ප්‍රේම කරන ලෙස උන්වහන්සේ අපගෙන් ඉල්ලා සිටිනවා උන්වහන්සේ තම ජීවිතයේදී අසරණයන්ට කොතරම් ප්‍රේම කළාද අන්ධයන්ට පෙනීමද බීරන්ට ඇසීමද කොරුන්ට ඇවිදීමද ලබා දුන්නා මෙම ක්‍රියාවන් මුල් කරගෙන එදායේ ජනතාව උන්වහන්සේව රජෙකු කරන්නට උත්සාහ කළත් උන්වහන්සේ ඔවුන්ගේ ඒ බොළඳ අදහස් වලට පිටුපා ගියා උන්වහන්සේ මනුෂ්‍යයාට දැක්වූ ප්‍රේමය නිසා පව්බරින් පිරිකුරුසේ රැගෙන කල්වාරියට ගියා පමණක් නොව එහිදී අන් අය උදෙසා තමාගේ ජීවිතේ පවා පුද කිරීමෙන් ඒ අසීමිත ආදරය ඒ ප්‍රේමය ලොවට හෙළි කළා කෙනෙක් තමාගේ මෙලොව ජීවිතයට නැසී නැවත නූපන්නොත් ඔහුට පියාණන් වහන්සේගේ ගුරුවරයාට ඇතුල් වීමට නොහැකි බව වරෙක නිකදේමුස්ට උන්වහන්සේ කියා සිටියත් තවත් වෙලාවක දේව රාජ්‍ය ලබා ගැනීම සඳහා කුඩා දරුවෙකුගේ තත්වයට කෙනෙකු පත්විය යුතු බව කියා සිටියත් දේව රාජ්‍යට ඇතුල් වීම සඳහා අප සිත් පිරිසිදුව තබා ගත යුතු බව මතක් කළා එනම් බැගෑපත්ව උඩඟු නොවි සිටිය යුතු බවයි උස ස්ථානාන්තර පසුපස නොගොස් ආත්මාතකාමි භවෙන් වැළකී අන් අය මගේම සහෝදරයා මගේම සහෝදරිය ලෙස සලකමින් ප්‍රේමෙන් ජීවත් විය යුතු බවයි ඉතින් සහෝදර සහෝදරියනි දරුවනි අද දින උන්වහන්සේ අපට පෙන්වා දෙන්නා වූ මේ ජීවිත ආදර්ශය වන බැගෑපත්කම අප ජීවිත මගින් ක්‍රියාවට යෙදවීමට අදිෂ්ඨාන කරගන්නා අතරම ඒ සඳහා අවශ්‍ය ශක්තිය සුද්ධාත්මනගේ මඟ පෙන්වීම ඉල්ලා දෙවි පියාණන්ගෙන් අපි ඉල්ලා සිටිමු